පැවිදි ජීවිතයේ හැම මොහොතෙම මාර්ගයම වඩන්න, මාර්ගය ගැනම හිතන්න, හැම මොහොතෙම අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරන්න, නියතමානී වෙන්න, අවංක වෙන්න, යථාර්ථවත් වෙන්න, පුංචි සාමාන්‍ය කෙනෙක් වුණත් දෙන අවවාදය කීකරු වෙලා පිළිගන්න, අපේ උඩඟුකම් අහංකාරකම් හිතුවක්කාරකම් නිසා තමයි සසරේ අපට තාම පිරිනිවන් පාන්න බැරි වුණේ. අද අපි මාරයට අභියෝගයක් කරනවා, පුළුවන් නම් අපි පිරිනිවන් පාන එක නවත්තලා බලන්න කියලා. සෑම මාන්නයක් හිතුවක්කාරකමක් උඩඟුකමක්ම පැත්තකින් තියලා පොඩි ළමයෙක් වාගේ කීකරු වෙන්න, අවංක වෙන්න. මම මගේ ජීවිතේ සිවුර දානකොට ඉතිච්ච දෙයක් ලෝතුරා ගෞතම තථාගතයන් වහන්සේට මම ජීවිතයට වඩා මං ආදරෙයි කියලා. හැබැයි ඇවිල්ලා බැලුවම තමයි තේරෙන්නේ මට වඩා බුදුහාමුදුරන්ට ආදරේ ගොඩාක් ඉන්නවා කියලා. අම්මා තාත්තා අත්හැරලා, ගෙවල් දොරවල් අත්හැරලා, රස්සාව අත්හැරලා, කාම ලෝකයේ ඕන තරම් අම්බ කරගෙන සෙල්ලම් කරන්න පුළුවන් කාලේ හැමදේම අත්හැරලා පිණ්ඩපාත කරගෙන මෙවැනි ජීවිතයක් ගත කරන මේ සංඝ පිරිස දකිනකොට මං කොතන දෙන්නේ කියලා මට හිතෙනවා. ඔබ වහන්සේලා වගේ උත්තරීතර සංඝ පිරිසක් සියසින් දකින්න මම මොනතරම් වාසනාවන්තද කියලා මට හිතෙනවා. මං කැමති ඔබ වහන්සේලා හැමෝම රාත් වෙලා පිරිනිවන් පානකොට ඒ හැමෝගෙම පිරිනිවන් සෑයට දර එකතු කරන්න. ඒ පාංශකුල දේශනාව මම තමයි කරන්නේ. ඒක මම බලාපොරොත්තු වෙනවා. ගුරුවරයෙක් වශයෙන් කවදාකවත් ඔබ වහන්සේලාගෙන් කිසිම දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට උපස්ථාන කරන්න, මගේ මල මුත්‍ර අස් කරන්න, උණු වතුරේ නාවන්න එහෙම බලාපොරොත්තු තියාගන්න එපා. මම නිතරම කියන දේ කාලයකින් කිව්වේ නැහැ, ඒක නැවත කියන්න වටිනවා. මට දැන් තනියෙන් කිසිම දෙයක් කරන්න බෑ කියලා හිතුනොත් දෙපාරක් හිතන්නේ ආයු සංස්කාරය අත්හරින්න. මම කාටවත් බරක් ඇටියට මං ජීවත් වෙන්නේ නැහැ. මගේ කයේ පණ නැහැ කියලා දැනගත්තොත් අත්පසක තියෙන දෙපට සිවුරේ මුතලා කන්දෙන් පල්ලයට රෝල් කරලා ඔබ වහන්සේලාගේ වැඩ ටික කරගෙන යන්න. ඒවට දර එකතු කරන්න, ගාථා කියන්න, ගුරු ගෞරවය දක්වන්න කාලෙ මිටඟු කරන්න එපා. ඔබ වහන්සේලා මට කරන ගුරු ගෞරවය තමයි මේ භවයේ රාහත් වෙන එක. මේ භවයේ රාහත් වෙන එක තමයි මගේ ගෞරවය. පුළුවන් නම් ඒ ගෞරවය දක්වන්න. අඩුපාඩු තාම මම දකිනවා. ලැයිස්තුව මට දෙන්න පුළුවන්. ඊට වඩා ශ්‍රේෂ්ඨ ගුණ මම දකින නිසා ඒ හැමදේම කවදරි ඇදෙයි කියලා විශ්වාසයෙන් මම බලා සිටිනවා. වත් පිළිවෙත් කරනකොට අනන්ත අප්‍රමාණ අඩුපාඩු ඔබ වහන්සේලා නොදැනුවත්වම මතු වෙනවා. මගේ ප්‍රඥාවට ඒව ගෝචර වෙනවා. හැම දෙයක්ම නිවැරදි කරන්න, හැමදේම හදන්න. ඇති අපි ඉපදුනා, නැවත ඉපිදලා ගෙවල් හදලා අනුන්ගේ ළමයි අරගෙන ඇවිල්ලා ඒ අයට කණ්ඩ බොණ්ඩ දීලා ඒ අය කියලා දෙන එක කාගෙන බැනුම් ආගෙන වාල්ලු ආවේ කාගේ දෝ ළමයි, එයාගේ යටතේ අපි ජීවත් වෙලා එයාගේ ළමයින්ට උගන්නලා මේකනේ සංසාරය හැමදාම කළේ. මේ එක භවය තථාගත ගෞතමයන් වහන්සේ වෙනුවෙන් අපි ජීවත් වෙමු, අපි වෙනුවෙන් ජීවත් වෙමු, සංසාරගත අපේ අඩුපාඩු නිවැරදි කරන පිණිස ජීවත් වෙමු, අපේ දුර්වලකම් තේරුම් අරගෙන අදා ගන්න අපි ජීවත් වෙමු. මේ භවය ගොඩාක් වටිනවා, ගොඩාක් ශ්‍රේෂ්ඨ භවය. මම ගුරුවරයා වශයෙන්
හම්බෙච්චක ඔබවහන්සේලාගේ වාසනාව කියලා හිතනවනම් ඒක ඉල්ලා අස්කරගන්න. ඔබවහන්සේලා වගේ ශ්‍රේෂ්ඨ ශිෂ්‍ය පිරිසකට ගුරුවරයෙක් වෙච්චක ගැන මමයි වාසනාවන්ත. එහෙමයි මම දකින්නේ. කාලයක ඉඳලා මට එහෙම දැනෙනවා. මම කවුද මේ වගේ පිරිසකට ගුරුවරයෙක් වෙන්න? මේ තරම් ගුණ තියෙන, මේ තරම් කැප වෙන බුදුහාමුදුරුවෝ වෙනුවෙන්, ශාසනය වෙනුවෙන්, තමන්ගේ රහත් බෝධි වෙනුවෙන් හැමදේම අත්හැරපු මේ මහා ගුණ තියෙන බෝධිසත්වරුන්ට ගුරුවරයෙක් වෙන්න මට තියෙන සුදුසුකම මොකද්ද? මම එහෙම කල්පනා කරනවා. මාර්ගය වඩන්න, මාර්ගය ගැනම හිතන්න. වෙන කිසිම දෙයක් කල්පනා කරන්න එපා. කල්පනා කරපු බව ඔක්කොම ඇති. අනුන් ගැන කල්පනා කරලා කරලම අපි සසරේ අනන්ත අප්‍රමාණ ඉපදුනා. අපි ගැන කල්පනා කරමු. අපේ මාර්ගය ගැන කල්පනා කරමු. අපේ දුර්වලකම් ගැන කල්පනා කරමු. ඒක හදන්නේ කොහොමද කියලා කල්පනා කරමු. මේ භවයේ අපි හැමෝගෙම අවසාන භවය එක්කෙනාට එක්කෙනා හොඳට කතා කරන්න, සතුටින් කතා කරන්න, යුතුකම් කරන්න. හේතුව අපි නැවත අම්බ වෙන්නේ නැහැ. සසරේ මුණගැහෙන අවස්ථාවක් නැහැ. අන්තිම අවස්ථාව. අමනාපකම් තියාගන්න එපා. සමාව දෙන්න, අමතක කරලා දාන්න. ආයි හම්බ වෙන්නේ නැහැ. ඒ වයිවස ගන්න, දරා ගන්න, ඇඩගැහෙන්න, බෙදා හදාගෙන වළඳන්න. හැම මොහොතෙම අපේ මාර්ගයට වඩාගෙන අනිත් අයගේ මාර්ගයටත් උදව් කරන්න. කිසිම කෙනෙකුට බාධා නොවන විදිහට ජීවත් වෙන්න. සිත, කය, වචනය තුන්දොර සංවර කරගන්න. මේකට තමයි ලෞතර තථාගතයන් වහන්සේ සබ්බ පාපස්ස අකරණම් කියලා කිව්වේ. සියලු පව් වලින් වැළකෙනවා කියලා කිව්වේ. මෙන්න මේ ජීවිතේට තමයි. දැන් ඉඳලා පටන් ගන්න. තිබිච්ච අඩුපාඩු දුර්වලකම් ඔක්කම යටපත් කරලා අලුතෙන් ඉපදුනා අලුත් ජීවිතයක් අලුතෙන් පටන් ගන්න. අපේ රාත් බෝධිය අද රාත්‍රියේ වෙන්න පුළුවන්. ඒ නිරෝධ සමාපත්තිය ප්‍රත්‍යක්ෂ වෙන මොහොත එට උදේ වෙන්න පුළුවන්. කොයි මොහොතේ හරි මට ඒක අවබෝධ වෙයි. මගේ අඩුපාඩු හදාගෙන හදාගෙන යනකොට කොතනාරි තැනක මාර්ගඵල නිවන් මට අවබෝධ වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක ඒකාන්ත වශයෙන්ම සත්‍යයි. ඒ විශ්වාසයෙන්, ඒ ප්‍රතිපත්තියෙන් ඉදිරියට යා යුතුයි. අවස සාකච්ඡාව නිමා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු අනුමෝදාමි. අනුමෝදිත කමාමි කමිතබ්බං. කමාමි කමාමි කමිතබ්බං. සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින්ම සැනසෙත්වා. දෙතිස් කතා වලින් වැළකෙන්න, අනවශ්‍ය සද්ද බද්ද වලින් වැළකෙන්න, පිරිසක් එක්ක වාසය කර උදකලා වෙන්න, වචනයෙන් ක්‍රියාවෙන් සංවර වෙන්න. දැන් නිවන් දකින කාලය හරි. අර ආයතනවල තියෙනවා බෝඩ් ගහලා කම්කරුවන් සඳහා බාරතුගත කියලා. කම්මල් වල දාලා තියෙන ඇඟලුම් කම්මල් වල ජුකි මැෂින් ඔපරේටර් වරු සඳහා බාරතුගත කියලා. බුද්ධ ශාසනයේ 2500 වෙනකොට බුද්ධ ජයන්තියේ බෝඩ් ටිකක් එල්ලුවා සතර දිසාවේ රාතන් වහන්සේලා සඳහා අබර්තුයත කියලා. තාම පුරප්පාඩු සම්පූර්ණ වෙලා නැහැ. ඒ නිසා ඒ බෝඩ් තාම ගලවලා නැහැ. අපි රාත් වෙලා ආසට පැනලා තමයි ඒක ඔප්පු කරන්න ඕනේ පුරප්පාඩු සම්පූර්ණ වුණා කියලා. ඒ කාලේ වැඩි දවසක් නැහැ කියලා මට හිතෙනවා. රාතන් වහන්සේලා සඳහා සම්බුද්ධ ශාසනයේ පුරප්පාඩු වැඩි වෙලා තියෙනවා. ඒ පුරප්පාඩු සම්පූර්ණ කරන්න, පුරප්පාඩු පුරවන්න.
ඒ රාතන් වහන්සේලා වෙන කවුරුත් නෙමෙයි අපි තමයි. වැස්සට ආසින් වටින්නේ අපි තමයි. ඉන්න කට්ටිය රාත් වුණා මේක හරියනවා. නිතරම ඒ ගැන කිසි කරන්න. ඒ ගැනම සිහි කරන්න. රාත් වෙන කාලේ මේක. හොඳයි විවේක ගන්න. තෙරුවන් සරණයි.